මෙම අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියා සිටිය යුතුයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ පක්ෂ කීපයක් අපි දැන් සැලසුම් කරනවා. විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමගත් අපේ ප්‍රතිපත්ති එකඟ වන සිවිල් සමාජයේ නොයෙකුත් බලවේගත් එකතු වෙලා අපි විවෘත එකමුතුවක් මේ රටේ සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව හටගන්නා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්ව සිටිනවා. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාව දැනටම පවත්වලා තිබෙනවා. ඉතාම නුදුරු අනාගතයේදී බලවත් බලවේගයක් හැටියට අපි දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනිකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි එකතුව සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂත් එක්ක එකතු වී විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධන සඳහා තැත් කරන බලවේගවලට විරුද්ධව එක වේදිකාවක සටන් කිරීමට අපි දැන් සූදානම් වෙනවායි කියන ඒ පණිවුඩය මම මුලින්ම කියා සිටිය යුතුයි. ඒ සමගම අපට එන මැතිවරණයේදී ජනාධිපති මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් එක ළඟින්ම පැවැත්වීමේ අවස්ථාවක් උදා වෙනකොට සාමාන්‍ය හැඟීමක් ඇති වෙනවා. ජනාධිපති මැතිවරණය දිනාගත් පක්ෂය නැවත වාරයක් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගනී කිය. කොහොම නමුත් පවතින ප්‍රදේශ සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ ජනාධිපති මැතිවරණය ලබාගත් ඒ බහුතරයක් එලෙසම ආසන හැටියට බෙදා යයි කියන එක පිළිබඳව අනුදැනුමක් ඇති ඕනෑම දේශපාලන ප්‍රවීණයන්ට දන්නා කාරණයක්. අපි නිසකවම දන්නා කාරණයක් තමයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ විරුද්ධ පක්ෂ කණ්ඩායම අපි ප්‍රබල සටන ප්‍රබල අභියෝගයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පවතින ආණ්ඩුවේ සන්ධානයට විරුද්ධව ගොඩනගනවා කියන එක ඉතාම විශ්වාසයෙන් යුතුව අපිට කිව හැකි වටපිටාවක් දැන් හැදිලා තිබෙනවා. දැනට එක්සත් ජාතික පක්ෂය තුල ඇති වී තියෙන කැළඹීම් තමන්ට විජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව ඉතාම ලේසියෙන් ලබාගත හැකි කියන හැඟීමක් ඇති කරයි කියන බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් අපි මේ සන්ධානයේ සිටින සෙසු පක්ෂෝ නායකවරු එකතු වෙලා මේ ගැටලුව ඉතාම ශීඝ්‍රයෙන් නිරාකරණය කරනවා විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම එන මහමැතිවරණයේදී අපට පාර්ලිමේන්තු බලය ලබා ගන්න පුළුවන් තත්ත්වයකට ගෙන යා හැකි උද්‍යෝගයකින් යුතුව අපි මේ නාම යෝජනා භාර දීමත් එක්ක සටන් බිමට බහිනවා කියන එක අනිවාර්යයෙන්ම අපි කියා සිටිනවා.